පානීය ජලපෝතල් භාවිතය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. සෞඛ්‍ය ආරක්ෂිත බව පහසුව හා විශ්වසනීයත්වය ආදී මුල්කර ගනිමින් පාරිභෝගිකයන් පානීය ජලපෝතල් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා තිබෙනවා. පානීය ජලපෝතල් කර්මාන්තයේ නිරත ආයතන 300ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වී සිටීමෙන්ම මේ බව තහවුරු වනවා. එහෙත් අදවන විට මෙම බෝතල්වල මිලකණන් ඉහළ යාම හා සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය පිළිබඳ ගැටලු රැසක් මතුව තිබෙනවා. මේ රුපියල් 100කට විකුණන 500 වතුර බෝතලේ රුපියල් 70ක උපරිම මිලකටත් මේ ලීටරේ වතුර බෝතලේ 140ට විකුණන මේක රුපියල් 100කටත් මේ 1500 වතුර බෝතලේ රුපියල් 160ට විකුණන එක රුපියල් 130කටත් මේ 400ට විකුණන 5 ලීටර වතුර බෝතලේ රුපියල් 300ක මිලකටත් දෙන්න පුළුවන් නිෂ්පාදකයෝ හැටියට අපි මේ අවස්ථාවේදී රජයට බලකලින වහාම මේකට ස්ථාවර පාලන මිලක් වහාම ගැසට් කරන්න කියන ඉල්ලීමයි අපි මේ අවස්ථාවේදී කරන්නේ. මීට කලින් හිටපු ආණ්ඩුවෙන් අතිගරු ජනාධිපතිතුමා මේ අපි ලියුම් දාලා තියෙනවා. මේ අතිගරු ජනාධිපතිතුමාට යොමු කරලා දෙනවා. වෙළඳ ඇමතිතුමාට මේක අපි ඉදිරිපත් කරලා දෙනවා. නමුත් අපිට සාධනීය උත්තරයක් ලැබිලා නැහැ. පානීය ජල බෝතල් කර්මාන්තශාලා 300කට වඩා මේ වෙනකොට ලියාපදිංචි වෙලා තියෙනවා. ඒකෙන් ඍජුහා වක්‍රරැකියා මම හිතන්නේ 105කට අධිකව අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් රජයකට ඇත්තටම මේ රස්සා දෙනවට වැඩිය අපි ඇත්තටම පුද්ගලික වෙලා අපේ උපාධිධාරීන් පවා මේ ආයතනවල සේවය කරනවා. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අපි අපේ මේ කර්මාන්ත රැකගන්න ආණ්ඩුව මැදිහත්වීමක් කරන්න කියලා. මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ මෙම කර්මාන්තය හා එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන සතියේ කමිටුවක් පත් කරන බවයි.